පිංගතුනි තවදුරටත් බුදුදහම ගැඹුරුයි කියලා හිතන්න එපා. ඔය ඇත්තන්ට බොහොම සරලව අපි කියලා දෙන්නා මහා පටිච්චසමුප්පාද ධර්ම දේශනාව. ඔය ඇත්තන් කවදා දවසක මගපල් ලබනවා නම් දැනගන්නම ඕනනේ. කොහොමද පටිච්චසමුප්පාද ධර්මයේ දන්නේ නැතුව මගපල් ලබන්නේ? අවශ්‍ය වෙනවා. හැමෝටම ආරාධනා කරනවා මාතුමාස අටවැන්දා අනුරාධපුර රුවන්මැලි චෛත්‍යරාජානන් වහන්සේ ළඟට එන්න කියලා. ඒ එනකොට සමම්පිච්ච මල් ගැටපිච්ච මල් අරගෙන එන්න. මහා සෑරදුම් තුල දෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. හවස 3 ඉඳන් 6 වෙනකන් මහා සෑ වන්දනාව කෙරෙන්නේ. හැමෝම සමම්පිච්ච මල් ගැටපිච්ච මල් අරගෙන ඇවිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න ඕන. සවස 6ට ඔබට හම්බ වෙනවා මහා පටිච්ච සමුප්පාද ධර්ම පුස්තකය. ඒ වගේම පဋාණ ධර්මයේ ඇතුළත් ධර්ම පුස්තකය. පොත් දෙකක්ම ධර්ම දානයක් වශයෙන් තපුවන දායක පින්වතුන් විසින් සූදානම් කරලා තියෙනවා ඔබට පරිත්‍යාග කරන්නට ධර්ම දානයක් වශයෙන් පූජා කරන්නට. අතිපූජනීය අටමස්ථානාධිපති නායක මහහිම්පාණන් වහන්සේ, රුවන්මැලි චෛත්‍යරාමාධිකාරී ගෞරවනීය නායක මහහිම්පාණන් වහන්සේගේ පින්බර ආශිර්වාදයෙන් දෙස් විදෙස් දායක පින්වතුන්ගේ දායකත්වයෙන් නෙත්තිපේම් ඒවාගේම ප්‍රඥා නාලිකාව කියන ඒ සදහම් නාලිකාවලින් සජීව විකාශනය කරමින් අමාසාද තපුවන YouTube නාලිකාවෙනු සජීව විකාශනය කරමින් සවසහයි ඉඳලා පසුදා පහන් වනතුරු බොහෝම සුන්දර ඉතාමත්ම විචිත්‍ර පටිච්ච සමුප්පාද ධර්ම දේශනාවන් ඔබට සවන්ේ කරන්නට ලැබීවි. සදහැබර පින්වත්නි හැමෝම පැමිණෙන්න ධර්මයේ ගැඹුරුයි කියලා හිතන්න එපා. ඔය ඇත්තන්ට නිම්හිම් නැති සතුටක් දැනේවි. ඔය ඇත්තන්ට විශාල ප්‍රබෝධයක් ඇති වේවි. ඔය ඇත්ත හැමෝටම අපි ආරාධනා කරනවා රුවන්මැලි චෛත්‍යරාජානන් වහන්සේ ළඟට මාතු මාසේ 8 වැන්දට පැමිණෙන්න කියලා. තෙරුවන් සරණයි.